කොළඹ විශ්වවිද්‍යාලය මෙරට බොහෝ විද්වතුන් උගතුන් බිහි කළ අංක එකේ සරසවියක් හැටියට වාර්තාපිට වාර්තා තැබුවත් එම සරසවියේ විද්‍යාර්ථීන් දෙදෙනෙකු ගැන ඊයේ අසන්නට ලැබුණේ අමුතුම කතාවක්. ඒ සිදුවීම වාර්තා වුණේ කොළඹ තුරඟ තරඟ පිටියෙනි. අප ඊයේ සවස තැනට යන විටත් බොහෝ දෙනෙකු වටපිටාවේ රැඳී සිටියේ අස්වරේස් ෆුට්බෝල් හෝ රගර් තරඟ නැරඹීමට නොව ඝාතනයට ලක්ව සිටි අහිංසක තරුණියකගේ නිසල සිරුර දෙස බලාගෙනයි. එසේ ඝාතනයට ලක්ව සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක්. ඝාතනය සිදුකර තිබුණේද එම සරසවියේම සිසුවෙක්. එලෙස ඝාතනයට ලක්ව තිබුණේ චතුරි හංසිකා මල්ලවාරච්චි නම් සිසුවියයි. ඇය හෝමාගම කිරිවත්තුඩුවේ පදිංචි 24 හැවිරිදි තරුණියක්. චතුරි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ 3 වැනි වසරේ සිසුවියක්. ඇය සරසවියේ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිට නොව කිරිවත්තුඩුවේ පීටිසිය නිවසේ සිටයි. සරසවිය සියලු දෙනාගේ හිතමිතුරු සොහොයුරියක් වූ චතුරි පවුලේ වැඩිමහල් දැරියද වනවා. ඇයගේ මවත් පියාත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරී යුවලකි. චතුරිගේ පියා රංජිත් ප්‍රේමකුමාර දැන් කිරිවත්තුඩුව අඹගස් හන්දියේ ඔසුසලක් පවත්වාගෙන යනවා. මව ගෘහණියක් ලෙස දරු දෙදෙනාගේ සහ නිවසේ වගකීම් භාරගෙන සිටින්නියා. චතුරි කොළඹ සරසවියට පැමිණීමෙන් පසු එම සරසවියේම ශාස්ත්‍රපීඨයේ ඉගෙනුම ලබන වැල්ලම්පිටිය කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පසිදු මදුසංක නමැති තරුණයෙකු සමගින් මිතුදමක් ඇති කරගන්නවා. පසුව ආදර සම්බන්ධයක් දක්වා මේ මිතුදම දියුණු වන්නට වැඩි කාලයක් ගත වුණේ නැහැ. මෙසේ පෙම්වතුන් වූ මේ දෙපළතරේ නිරන්තරයෙන් ඇතිව තිබෙන්නේ රණ්ඩු සරුවල් පමණයි. පසිදු මානසික අතතියකින් පෙළීම මේ ප්‍රශ්න සියල්ලටම හේතුව බව මේ දක්වා කර ඇති විමර්ශනවලදී හඳුනාගෙන තිබෙනවා. මේ බව සරසවි මිතුරන්ටද රහසක් නොවේ. එලෙස අඩදම්බර මැද පවත්වාගෙන ගිය ආදර සම්බන්ධය මාරාන්තික වන තැනටම පත්ව ඇත්තේ චතුරියගේ මුහුණු පොතේ හා වට්සඇප් වල පළ කළ බව කියන පෝස්ටුවක් නිසායි. ඇය පසිදු අකමැති මිතුරන් ඇසුරු කිරීමද ඔවුන් හා කතාබහ කිරීමද පසිදුගේ ප්‍රශ්නය තව තවත් තීව්‍ර කරන්නට හේතු වී තිබෙනවා. මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඇයට වෙනස් සම්බන්ධයක් ඇතැයි චෝදනා නගමින් පසිදු හැසිර ඇත්තේ දැඩි පීඩනයක් පිට කරමිනි. ඔහු දැඩිව බියට පත්ව සිට ඇත්තේ තම පෙම්වතිය වෙනත් තරුණයෙකු සමගින් සම්බන්ධයක් ඇති කරගෙන තමා හැර යාවි කියයි. පසිදුගේ හිතේ වූ මේ ප්‍රශ්නය පසුගිය දින දෙකේදීම ඔහුට වද දී තිබෙනවා. මේ පළහිලව ලිහා ගැනීමට ඔවුන් දෙපළ හමුවීමට තීරණය කර ඇත්තේ කොළඹ තුරඟ තරඟ පිටියේදී. තුරඟ තරඟ පිටියට පැමිණි යුවළ මද වේලාවක් කතා කර කර සිටියද චතුරිට සිතාගත නොහැකි ආකාරයෙන් උල් පිහියක් අතරගත් පසිදු ඇගේ ගෙල කපා දමනවා. සිදුවීම වී මිනිත්තු 5-10ක් යෑමට මත්තෙන් අවට පිරිස් එම ස්ථානයට පැමිණ විපරම් කළත් තරුණිය ඒ වන විටත් සදහටම සමුගෙන ගොස් සිටියා. තරුණියකට පිහිපහරක් එල්ල කර ඇති බවට කරන ලද දැනුම් දීමත් සමග කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාරතුළු නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වන විටත් කොළඹ සරසවියේ සිසුන්ද එම ස්ථානයට පැමිණ සිටියා. පොලිසිය සැකකාර සිසුවා හඳුනාගත්තේ තුරඟ පිටියේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශන මගිනි. එම සැකකරු තම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවෙකු බව හඳුනාගත්තේ කොළඹ සරසවියේම සිසුවෙකු විසිනි. සැකකාර ශිෂ්‍යයා රැඳි සිටි ශිෂ්‍ය නිවාසිකාගාරයේ පරීක්ෂා කිරීමේදී ඔහු මානසික අතතියට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මානසික අතතිය හේතුවෙන් ඔහු ලියන ලද ලියුම් කීපයක්ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා. කුරුඳුවත්ත පොලිසිය මූලික විමර්ශනවලට අමතරව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති AGJ චන්ද්‍රකුමාර තවත් පොලිස් කණ්ඩායම් දෙකක්ද මේ සැකකරු සොයාගැනීම සඳහා යෙදවූයේ ඔහු ආගිය අතක් නොමැති වීම නිසායි. පොලිසිය සැකකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගැනීමේදී එයට ප්‍රතිචාර දැක්වූයේ සැකකරුගේ මව විසිනි. ඇය එහිදී පවසා ඇත්තේ තම පුතු නිවසට පැමිණි බවත් මුදල් පසුම්බිය හා ජංගම දුරකථනය නිවසේ දමා කොහේ හෝ ගොස් ඇති බවත්ය. මේ අනුව වැල්ලම්පිටිය කොළොන්නාවේ පිහිටි එම නිවසද පොලිසිය විසින් පරීක්ෂා කළ අතර එහි තිබී සැකකරු විසින් ඝාතනයට යොදාගත් ලේ තැවරුණු උල්පිහියත් ඝාතනයට යන අවස්ථාවේ පැනද සිටි ටීෂර්ටයත් සොයාගැනිනි. සැකකරු ඝාතනය සිදුකර සියදිවි නසා ගැනීමේ අරමුණින් පැනගොස් තිබෙනවා. සැකකරු කොළඹ දකුණු කොට්ටාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවටගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත බාර දෙනු ලැබුවා. හිත් පිත් නැති පාපතරයෙකුගේ අතින් සදහටම සමුගත් චතුරි සොයුරිය ඔබට අමාමහා නිවන්සුව වැඩි ඈතක නොවේවා.